හොමර් හිකම් කියන්නේ රොකට් විද්‍යාඥයෙක් වෙන්න හීන දැකපු තරුණයෙක්. ඒත් එයා ජීවත් වුණේ ගල්ලඟුරු පතලක් ජීවිතේ උන මිනිස්සු ඉන්න පුංචි ගමක. ඒ නිසා හොමර්ට එයාගේ තාත්තගෙන්වත් කිසිම උදව්වක් ලැබුණේ නැහැ. ඉතින් හොමර්ටත් සිද්ධ වෙයිද අනිත් අය වගේම පතල වැඩට යන්න? මේ තමයි ඔක්ටෝබර් ස්කයි. මේ ඇමරිකාවේ බටහිර වර්ජීනියාවල තියෙන කෝල්වුඩ් නගරය. කෝල්වුඩ් කියන්නේ ප්‍රධාන වශයෙන්ම ගල්ලඟුරු පතල් කර්මාන්තයේ නිරත වෙන ප්‍රජාවකින් සමන්විත ගමක්. 1957 ඔක්තෝබර් 4 වෙනිදා තමයි සෝවියට් සංගමයේ ඉතිහාසයේ පළවෙනි පාරට මිනිස්සු විසින් නිෂ්පාදනය කරපු චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කළේ. රුසියානුවන් මේ චන්ද්‍රිකාව නම් කළේ ස්පුට්නික් කියලා. ඒ වගේම සෝවියට් සංගමයේ ලද ජයග්‍රහණය ඇමරිකානු ජනතාවගේ කුතුහලය ඉස්මතු කරන්න සමත් වුණා. කොටින්ම කිව්වොත් ඇමරිකානු ජනතාව තම තමන්ගේ වැඩ රාජකාරිවල නිරත වෙන්නේ ස්පුට්නික් චන්ද්‍රිකාව ගැන වාර්තා වෙන සජීවී තොරතුරු විමසමින්. කෝල්වුඩ් නගරේ මිනිසුත් එහෙමම තමයි. පහුවදා ඉඳම පතල්කරුව තමන්ගේ රාජකාරිවල නිරත වෙන්නේ ස්පුට්නික් චන්ද්‍රිකාව ගැන තොරතුරු අහන ගමන්. ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් කියන්නේ ඇමරිකාවට සිය සේවය සපයන ජර්මානු රොකට් ඉංජිනේරු සහ අභ්‍යවකාශ විද්‍යාඥයෙක්. ආචාර්ය වර්නන් කියනවා සෝවියට් සංගමයේ ලද ජයග්‍රහණයත් එක්ක ඇමරිකාවත් ඉක්මනින්ම කෘතිම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ස්පුට්නික් චන්ද්‍රිකාව ඇමරිකාවේ ඔක්තෝබර් අහස පුරා ගමන් කරන මිනිස්සුන්ට දකින්න ලැබේ. මේ හොමර් හිකම්. හොමර් පුරුදු විදියට ඇමරිකානු ෆුට්බෝල් පුහුණුවීම් වල නිරත වෙනවා. හැබැයි පේන හැටියට ඌමනාව තිබ්බට හොමර් ක්‍රීඩාවට දක්ෂ නෑ වගේ. හොමර් පත්තරේ පළවෙන ස්පුට්නික් චන්ද්‍රිකාවේ තොරතුරු ගැන කුතුහලෙන් කියවනවා. හැබැයි සමහරු නම් මේ සිද්ධිය දකින්නේ පිස්සු වැඩක් හැටියට. මීට වඩා මිනිසුන්ට කරන්න දේවල් තියෙනවා කියලා. හොමර්ගේ තාත්තා ජෝන් හිකම් වුණත් ගල්ලඟුරු පතල් කාර්මිකයෙක්. මේ නගරේ ගොඩක් අය පතල් කාර්මිකයන්. ජෝන් දකිනා ජෙන්සන් කියන තවත් කාර්මිකයෙක් වැරදි තැනක මුක්කුවක් ගහනවා. ජෝන් ජෙන්සන්ව නවත්තන්න හදනකොටම පතලේ කොටසක් අඩාගෙන වැටෙනවා. හොඳ වෙලාවට ජෝන් නිසා ජෙන්සන්ගේ ජීවිතේ බේරෙනවා. ජෝන් ටිකක් ආවේගශීලී කෙනෙක්. ජෙන්සන් මෝඩ වැඩක් කළා කියලා ජෝන් යාගේ පතලෙන් ජෙන්සන්ව අයින් කරනවා. ජෝන්ගේ කැමැත්ත වෙන්නේ කවදා හරි දවසක හොමර් වුණත් පතලේ වැඩ බාර ගන්නවා දකින්න. ඒක නිකන් කෝල්වුඩ් නගරේ ළමයින්ට හරි හුරු පුරුදු දෙයක්. පාසල් ගමනින් පස්සේ පතල් වැඩවලට එකතු වෙන එක. හොමර්ගේ පන්තියේ ගුරුතුමිය වෙන්නේ රයිලි. රයිලි එදා කතා කරන්නේ ස්පුට්නික් චන්ද්‍රිකාව ගැන. ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් සජීවීව නිකුත් වෙන හඬ රයිලි ළමයින්ට අහන්න සලස්වනවා. නිකම්ම නිකම් හඬක් නිසා සමහර ළමයි මේක මහලොකු විශ්මයක් හැටියට දකින්නේ නැහැ. ඒත් රොකට් විද්‍යාව ගැන ආසාවෙන් ඉගෙන ගන්න ළමයෙක් තමයි ක්වෙන්ටින් කියන්නේ. ඇයි ඒකේ විශ්මයක් නැත්තේ? පෘථිවියට සැතපුම් 559ක් ඈතින් පෑට සැතපුම් 18,000ක වේගයෙන් ගමන් කරන චන්ද්‍රිකාවකින් නිකුත් වෙන ශබ්දය විශ්මයජනක නැද්ද කියලා ක්වෙන්ටින් අහනවා. ස්පුට්නික් චන්ද්‍රිකාව රෑ අහසේ බලන්න පුළුවන් කියපු නිසා කෝල්වුඩ් වැසියන් බෙල්ල රිදෙනකන් උඩ බලාගෙන ඉන්නේ චන්ද්‍රිකාව දකිනකන්. කීප දෙනෙක්ම චන්ද්‍රිකාව පේනවා කියපු නිසා හොමර් තහස බලනවා. තරු පිරුණු අහසේ වේගයෙන් ගමන් කරන තරුවක් වගේ තමයි ස්පුට්නික් චන්ද්‍රිකාව පියවි හැට පේන්නේ. සමහරු නම් හිතන්නේ සෝවියට් සංගමයෙන් බෝම්බුණක් දාන්න බැරි නෑ කියලා. ඒත් හොමර් එදා අහස දිහා බලාගෙන ඉන්නේ පුදුම වෙලා වගේ. හොමර් එදා රෑ කෑම මේසෙදිත් කියනවා එයා කවදරි රොකට් එකක් හදනවා කියලා. හරියට ස්පුට්නික් චන්ද්‍රිකාව වගේ. අභ්‍යවකාශයේ අනේකක් නැති වුණත් කවදරි රොකට් එකක් හදනවා කියලා හොමර් කියනවා. තාත්තා හොමර්ගේ අයියා ජිම් එක ඇමරිකානු ෆුට්බෝල් ගැන කතා කරද්දි හොමර් රොකට් ගැන කතා කරනවා. ජිම්ට හොඳටම හිනා යනවා මල්ලිගේ රොකට් කතාවට. ඉතින් හොමර් එයාගේ යාළුවෝ දෙන්න රෝයි සහ ඕඩෙල් එක පළවෙනි පාරට හදපු රොකට් එක අත්හදා බලන්න යනවා. හොමර් කියන්නේ රොකට් එක සැතපුම් 3-4 උඩට යයි කියලා. මොකද හොමර් අහස් කූරු 30ක විතර වෙඩි බෙහෙත් මේ රොකට් එකට දාලා තියෙනවා. හොමර් රොකට් එක පත්තු කරනවා. කොයිකටත් කියලා යාළුවෝ එක පස්සට අඩියක් දෙකක් යනවා. මේත් එක්කම ලොකු ශබ්දයක් එක්ක රොකට් එක පුපුරලා යනවා. රොකට් එක අමුණලා තිබ්බ ලී වැටත් පුපුරලා යනවා. හොමර්ගේ අම්මා වගේ මහල ගෙවල්වල මිනිසුත් මේ සද්දෙට ගෙදරින් එළියට ඇවිත් බලනවා. හොමර්ගේ පළවෙනි උත්සාහය අසාර්ථකයි. හැබැයි හොමර් එතනින් නවතින්නේ නැහැ. දිගටම රොකට් ගැන හොයලා බලනවා. ඒ විතරක් නෙමෙයි, ආචාර්ය වර්නන් වොන් බ්‍රොන්ටත් ලියුමක් ලියනවා. බටීර වර්ජීනියාවල පුංචි නගරයක ජීවත් වෙන 17 හැවිරිදි ළමයෙක් හැටියට හොමර් එයාව අඳුනලා දෙනවා. හොමර් කියන්නේ එයාගේ පුංචි රොකට් එකත් පුපුරලා ගියා කියලා. කෝල්වුඩ් නගරයේ මිනිසුන්ට වැදගත් වෙන්නේ පොළව යට තියෙන දේවල් මිසක් පොළවෙන් උඩ තියෙන දේවල් නෙමෙයි. ඉතින් හොමර් කියන්නේ යාට රොකට් හදන්න ඕන කරන දේවල් හොයාගන්න අමාරුයි කියලා. හැබැයි හොමර් දන්නවා ක්වෙන්ටින් රොකට් ගැන උනන්දුයි කියලා. ක්වෙන්ටින්ට ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා කියලා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ ක්වෙන්ටින් ටිකක් අමුතුයි.
කාත් එක්කවත් එයා දන්න කිසිම දෙයක් බෙදාගන්න කැමති නැහැ. හැමතිස්සෙම පොතේම ඉන්න තනියම ඉන්න කෙනෙක්. හොමර්ට තේරෙනවා රොකට් එකක් හදන්න නම් ක්වින්ටින් එක යාළු වෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් හොමර් කැන්ටින් එකේදී ක්වින්ටින් එක කතා කරන්න තීරණය කරනවා. හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්නේ හොමර් දිහා. හොමර් ක්වින්ටින් ළඟට ආපු ගමන් ක්වින්ටින් කියනවා ගෙදර වැඩ කොපි කරන්න දෙන්නේ නැහැ කියලා. හොමර් කියනවා යාට රොකට් ගැන දැනගන්න ඕනේ කියලා. හොමර් ක්වින්ටින්ගේ ඉස්සරහා වාඩි වුණාම ළමයි තවත් පුදුම වෙනවා. හැබැයි හොමර්ගේ වාසනාවට ක්වින්ටින් හොමර් එක රොකට් ගැන කතා කරන්න කැමති වෙනවා. එදායින් පස්සේ හොමර් දිගටම ක්වින්ටින් එක වැඩ කරනවා. රොකට් එකක් හදන්න. හොමර්ට යාගේ පරණ යාළුවන් දෙන්නගෙනුත් උදව් හම්බ වෙනවා. පොත්පත් වලින් බලාගෙන හොමර් ඇතුළු යාළුවෝ ටික රොකට් එකක් වගේ එකක් මුලින් හදාගන්නවා. රොකට් එකේ ගිනි ඇවිලෙන කොටස සාර්ථකව වැඩ කරන්න නම් නොසල් එකක් පාදමට තියලා පාස්සන්න ඕනේ. ඒ කොටසට නම් කාගේ හරි උදව් ඕන වෙනවා. හොමර්ගේ අයියා ජිම් වැඩ කරන්නේ යකඩ වැඩපොළක නිසා ඕඩෙල් කියනවා අයියාගෙන් උදව් ගමු කියලා. හැබැයි හොමර් කැමතිනේ අයියාගෙන් උදව් ගන්න. මොකද හොමර් දන්නවා ජිම් යාට උදව් කරන්නේ නැහැ කියලා. ඇත්තටම රොකට් එකට නොසල් එකක් ඕනෙමද කියලාත් හොමර් අහනවා. ක්වින්ටින් රොකට් එකේ වැදගත්ම කොටස නොසල් එක කිව්වට පස්සේ හොමර්ට රොකට් එක හදාගන්න මොනවාම හරි කරන්න වෙනවා. මේ නිසා හොමර් තාත්තගේ යාළුවෙක් වෙන බයිකොවිස්කිගෙන් උදව් ඉල්ලනවා. රාජකාරි වෙලාව අතරේ හොමර්ගේ මෝඩ වැඩවලට උදව් කළා කියලා තාත්තගෙන් බැනුම් අහන්න වෙයි කියලා බයිකොවිස්කි කියනවා. රස්සාවත් නැති වෙයි කියලා. ඒ නිසා බයිකොවිස්කි කොහෙත්ම හොමර්ට උදව් කරන්න කැමති නැහැ. මම දැක්කා ස්පුට්නික් චන්ද්‍රිකාව අහසේ ගමන් කරනවා. ඒක පුදුම ලස්සනයි. මම ගොඩක් වෙලා ඒක දිහා බලාගෙන හිටියා. ලෝකේ ඕනම තැනක ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් ස්පුට්නික් චන්ද්‍රිකාව බලන්න. පළවෙනි පාරට මට හිතුණා කෝල්වුඩ් නගරයේ ලෝකෙන් පිට ගිහින් කියලාත්. මේ රොකට් එක දකිද්දී මට හිතෙන්නේ මම නිකන් වර්නන් වන් බ්‍රොන් කියලා. හොමර් මෙච්චරම කියවද්දී බයිකොවිස්කිට අහක බලන් ඉන්න බෑ. මේ නිසා බයිකොවිස්කි හොමර්ට ඕන විදියට රොකට් එක පාස්සලා දෙනවා. රොකට් එක දැන් ගොඩක් දුරට හදලා ඉවරයි. ඒක එකාතකර නිකන් ආයුධයක් වගේත් පේනවා. කට්ටියම ඉස්කෝලේ කැන්ටින් එකේදී රොකට් එක ගැන කතා කරනකොට ප්‍රින්සිපල් රොකට් එක අතර ගන්නවා. ප්‍රින්සිපල් කියන්නේ ඉස්කෝලේට අනතුරුදායක දේවල් ගේන්න අවසර නැහැ කියලා. මේ සිද්ධිය දකින රයිලි දැනගන්නවා ළමයින්ට පොඩි කරදරයක් කියලා. මේ නිසා රයිලි ප්‍රින්සිපල්ට කියනවා එයාගේ කීමට ළමයි රොකට් එකක් හැදුවා කියලා. ඉස්සරහට පැවැත්වෙන විද්‍යා ප්‍රදර්ශනයට පාවිච්චි කරන්න බලාගෙන රයිලි මෙහෙම කිව්වට මේ විද්‍යා ප්‍රදර්ශනය ගැන ළමයින්ගේ ලොකු බලාපොරොත්තුවක් නැහැ කියලාත් රයිලි දන්නවා. ක්වින්ටින් කියන හැටියට විද්‍යා ප්‍රදර්ශනයට විනිශ්චයකරුවන් එන්නේ වෙල්ෂ් වලින්. ඒ නිසා විද්‍යා ප්‍රදර්ශනයේ දිනන්නේත් වෙල්ෂ් වලයමයි. ළමයි මෙහෙම කිව්වට විද්‍යා ප්‍රදර්ශනයෙන් දිනන අයට ඉන්ඩියාන් ඇප්ලිස් වල පැවැත්වෙන ජාතික විද්‍යා ප්‍රදර්ශනයට ඇතුල් වෙන අවස්ථාවක් ලැබෙනවා. දිනන ළමයින්ට ශිෂ්‍යත්ව ලැබෙනවා. ටීචර් මෙහෙම කිව්වාම හොමර්ට මේ ගැන ආසාවක් ඇති වෙනවා. ඒත් ගණිතය ගැන ලොකු උනන්දුවක් නැති හොමර්ට නම් විද්‍යා ප්‍රදර්ශනයට ඉදිරිපත් වෙන්න අමාරු වෙයි කියලා ටීචර් කියනවා. හොමර් ඇතුළු යාළුවෝ ටික රොකට් එක අත්හදා බලන්න සූදානම්. හොමර් රොකට් එක නම් කරන්නේ අවුක් වන් කියලා. රෝයි ඕඩෙල්ගෙන් අහනවා අවුක් කියන්නේ මොකක්ද කියලා. පියාඹන්න බැරි කුරුල්ලෙක්ගේ නමක්. මේ වෙද්දි ජෝන් වැඩ කරන පතල කලින් තරම් ගල්ලඟුරු පළදාවක් ලබා දෙන්නේ නැති නිසා ලාභ උපයන්නේ නැහැ කියලා පතල අයිති සමාගම දෝෂාරෝපණය කරනවා. මේ නිසා සමාගම අදහස් කරනවා කාර්මිකයන්ගේ ප්‍රමාණය අඩු කරන්න. තමන්ගේ නගරේ මිනිසුන්ගේ රස්සා නැති කරන්න ජෝන් කැමති නැහැ. ඒ නිසා ජෝන්ගේ අදහස වෙන්නේ තවත් අලුතින් පතලක් කපන්න. හැබැයි සේවකයන් ප්‍රමාණය අඩු කරන්න සමාගම දැනටමත් තීරණය කරලා ඉවරයි. මේ අතරේ හොමර් රොකට් එක පත්තු කරනවා. කට්ටියම රොකට් එකට මොනවද වෙයි කියලා කුතුහලෙන් බලාගෙන ඉන්නවා. රොකට් එක කෙලින් ගිහින් පැත්තකට හැරෙනවා. රෝයි කියන රොකට් එක යන්නේ පතල පැත්තට කියලා. ගින්දර ළඟටවත් ගන්නේ නැති තැනකට රොකට් එක ගිහාම වෙන්නේ හොඳක් නෙමෙයි කියලා කට්ටියම දන්නවා. රොකට් එක පතල් කාර්මිකයන් අතරින් වේගයෙන් යනවා. රෝයි ඕඩෙල් වගේම ක්වින්ටින් පැනලා දුවනවා. හොමර් පතල පැත්තට දුවන්නේ තාත්තගෙන් බැනුම් අහගන්න බලාගෙනමයි. පතල් කාර්මිකයන් හිතලා තියෙන්නේ රුසියාවේ මිසයිල ප්‍රහාරයක් එල්ල කළා කියලා. හොමර් පතලට යනකොට රොකට් එකත් අතේ තියාගෙන ජෝන් බලාගෙන ඉන්නවා. එහෙනම් මේකයි කට්ටියම එකතු වෙලා කළේ නේද? තා පොඩ්ඩේ මේ මෝඩ රොකට් එකක් නිසා මිනිහෙක් මැරෙන්න තිබ්බා. සමාගමේ නිලධාරීන් උනත් මේ සද්දෙට එළියට එනවා. ජෝන් හැමෝම ඉස්සරහා හොමර්ට හොරා කියලා වනිනවා. මොකද රොකට් එකේ පෑසුම් පාරවල් එක්ක ජෝන් දැනගන්නවා රොකට් එක හදන්න බයිකොවිස්කි උදව් වෙලා තියෙනවා කියලා. ඒකට සමාගමේ දේපල පාවිච්චි කළා කියලා තමයි ජෝන් පුතාට හොරා කියන්නේ. හොමර් හැමෝම ඉස්සරහා ලැජ්ජාවට පත් වෙනවා. හොමර්වත් ගෙදර එළවලා ජෝන් රොකට් එක කුණු බක්කියට විසික් කරනවා. තාත්තා හැමෝම ඉස්සරහා හොරා කිව්වා කියලා හොමර්ගේ හිත රිදිලා. හැබැයි අම්මා තාත්තගේ හැටි කියලා හොමර්ගේ හිත හදන්න උත්සාහ කරනවා. හොමර් කියන්නේ තාත්තා අයියට නම් කවදාකවත් ඔහොම කතා කරන්නේ නැහැ කියලා. තාත්තා අපි තුන්දෙනාටම වඩා ආදරේ පතලට. ඒ වුණාට තාත්තර මොනවද පතලෙන් ලැබිලා තියෙන්නේ? පෙනහැල්ලෙන් හතරෙන් එකක් තරමේ වෙන ගෙඩියක් විතරයි කියලා හොමර් කියනවා. හොමර් කියන්නේ යානම් කවදාකවත් පතලේ වැඩවලට යන්නේ නැහැ කියලා. හොමර් බිම් මහලට ගිහින් බලද්දි තාත්තා ඔක්කොම රොකට් කෑලිය අස් කරලා විසික් කරලා
හොම වැස්ස මේ බඩු ටික එකතු කරගන්නවා. මොකද හොම එයාගේ උත්සාහය අතාරින්න කැමති නැහැ. හොම පහුවදත් යාළුව තුන්දෙනා එක වැඩ පටන් ගන්නවා. ක්වින්ටින් එක වැඩ පටන් ගන්නවා කිව්වොත් හරි. අවුක්වන් රොකට් එක අඩි 100ක්වත් උඩට ගියා කියලා හොම හිතනවා. පොඩ්ඩක් දුර හරි සාර්ථක වුණ නිසා උත්සාහය අතාරින්න හොම කැමති නැහැ. හොම ටෝනි කොහොම හරි විද්‍යා ප්‍රදර්ශනයට රොකට් එකක් නිර්මාණය කරන්න. හැබැයි රෝයිටවත් ඕඩෙල්ටවත් හොමගේ රොකට් වැඩේට සම්බන්ධ වෙන්න ඕන කමක් නැහැ. අවුක්වන් රොකට් එකට උණ දෙයත් එක්ක. විශේෂයෙන්ම හොමගේ තාත්තත් මේ රොකට් හදන වැඩේට කැමති නැති නිසා. රොකට් එක අත්හදා බලන්න නම් පතලෙන් දුරට යන්න ඕනේ. හොම කියන්නේ පතලෙන් සැතපුම් 8ක් ඈතින් තියෙන ස්නේක් රූට් වලට යමු කියලා. හැබැයි ඒ සැතපුම් අඩ පයින් යන්න වෙනවා. හොමගේ උනන්දු අනිත් තුන්දෙනාටම නැහැ. කෝල්වුඩ් නගරයේ අය විද්‍යා ප්‍රදර්ශනයට ඉදිරිපත් වෙලා ඇති වැඩක් නැහැ. කොහොමත් කවදාරි නතර වෙන්නේ ගල්ලංගුරු පතලෙම තමයි කියලා රෝය කියනවා. ඔව්, ගල්ලංගුරු පතලේ තමයි. ඒකයි ඔයාගේ කුඩාප්පා බටහිර වර්ජීනියාවේ ඉන්න හොඳම බේබද්දෙක් වෙලා ඉන්නේ. පතලෙන් වෙන්නේ මිනිස්සු මැරෙන එක විතරයි. ඕගොල්ලෝ අහලා තියෙනවද ඕඩෙල්ගේ තාත්තා මැරුණේ කොහොමද කියලා? පතලේ වැඩ කරනකොට විසික් වෙලා ආපු ගල් කෑල්ලක් බෙල්ලේ වැදිලා එතනම මැරුණා කියලා හොමා කියනවා. ඕඩෙල් හොමාගේ ඇඟට කඩාගෙන පනිනවා. කොහොමාරි හොම තනියම ස්නේක් රූට් වලට යන්න තීරණය කරනවා. හැබැයි මේ යන අතරමඟ හොම එක ආපහු යාළුව තුන්දෙනා එකතු වෙනවා. කෝල් වුඩ් වල කොල්ලෝ කීප දෙනෙක්ට විද්‍යා ප්‍රදර්ශනයක් දිනන්න තියෙන අවස්ථාව කොහොමද කියලා ඕඩෙල් හොමගෙන් අහනවා. මිලියනකින් එකයි ඕඩෙල්. එච්චර අඩු ප්‍රවණතාවයක් තියෙද්දි වුණත් යාළුව තුන්දෙනා හොම එක ස්නේක් රූට් බලා යන්න පිටත් වෙනවා. ස්නේක් රූට් කියන්නේ සම්පූර්ණයෙන්ම පාළු තැනිතලා ප්‍රදේශයක්. රොකට් එකක් යවන්න කියාපු තැනක්. හොම දිගටම ආචාර්ය වර්නන් වොන් බ්‍රොන්ට ලියුම් ලියනවා. හොමගේ අසාර්ථක වුණ පළවෙනි රොකට් එක ගැන කිව්වා වගේම රොකට් යවන්න අලුත් තැනක් හොයාගත්ත කියලා මේ ලියුමෙන් කියනවා. හොම කියනවා ඒගොල්ලොන්ගේ කැපවීම නිසාම මිනිස්සු අවශ්‍ය කරන බඩු හොයලා දෙන්නත් උදව් කරනවා කියලා. හැබැයි ඇත්ත තත්ත්වය වෙන්නේ හොම ඇතුළු යාළුවෝ ටික තැන් තැන් වලින් එක එක ඒවා හොරකම් කරලා තමයි අවශ්‍ය දේවල් හදාගන්නේ. හොම ලියනවා කෝල්වුඩ් වල හැම දෙනාම ඒගොල්ලන්ට උදව් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලත්. හැබැයි ඇත්තරම හොම ඇතුළු යාළුවෝ ටික හැමෝගෙම විහිළුවට ලක් වෙනවා. ඒ වගේම හොම ලියනවා කිසිම කෙනෙක් එයාගේ තාත්තා තරම් උදව් කරන්නේ නැහැ කියලත්. හැබැයි රොකට් එක ගුවන්ගත කරන්න වේදිකාවක් හදන්න සිමෙන්ති ටිකක් ඉල්ලුවාම තාත්තා බෑ කියනවා. මොකද ජෝන් හිතන්නේ මේ රොකට් හදන වැඩේ අනවශ්‍ය දෙයක් කියලා. හොම විතරක් නෙමෙයි රට රටවලින් කරන වැඩ වුණත් සල්ලි නාස්ති කරන දෙයක් කියලා. ජෝන් රටේ තියෙන වටිනම වෘත්තීය විදියට දකින්න පතල් රස්සාව. පතල් වලින් ගන්න ගල්ලඟුරු පාවිච්චි කරලා වානේ යකඩ හදනවා. වානේ යකඩ රටක සංවර්ධනයට ආර්ථිකයට වැදගත් වෙනවා. ජෝන් කියනවා හොමට මොලෙන් කෑල්ලක් හරි තියෙනවා නම් එයා කියන දේ තේරෙයි කියලා. මේ අතරේ ජෝන්ට පතලට එන්න කියලා හදිසි දැනුම් දීමක් සිද්ධ වෙනවා. හැබැයි යන්න කලින් ජෝන් පරණ සිමෙන්ති ටිකක් ගන්න පුළුවන් තැනක් හොමට කියනවා. හොම ක්වින්ටින් එක ඉස්කෝලේ පර්යේෂණාගාරයේදී කතා කරන්නේ රොකට් එක ගැන. රොකට් එකට පාවිච්චි කරන්න ඕන ඉන්ධනය ගැන දෙන්න කල්පනා කරනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් වල පොටෑසියම් අයන තියෙනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් සීනි එක කවලම් කරලා රත් කරොත් රොකට් එකට හොඳ ඉන්ධනයක් වෙයි. ක්වින්ටින් මිශ්‍රණයෙන් ටිකක් බන්සන් දාහකයට අල්ලනවා. මිශ්‍රණය එක පාරටම ඇවිලෙනවා. ටීචර් ඒ පැත්තට එන නිසා හොම මිශ්‍රණය සිංක් එකට හැල්ල ටැප් එක අරිනවා. තවත් ළමයෙක් දාහකේ පත්තු කරලා ගිනි කූර සිංක් එකට විසික් කරනවා. ඉතින් පොටෑසියම් ක්ලෝරයිඩ් මිශ්‍රණය හොඳ ඉන්ධනයක් කියලා හොම සහ ක්වින්ටින් ඇස් දෙකෙන්ම දකිනවා. හොම ආපහු වතාවක් රොකට් එකේ නොසල් කොටස පාස්සන්න බලාගෙන බයිකොවිස්කි හම්බු වෙන්න යනවා. හැබැයි හොමට දැනගන්න ලැබෙන්නේ බයිකොවිස්කි තවදුරටත් කර්මාන්ත ශාලාවේ වැඩ කරන්නේ නැහැ කියලා. ජෝන් බයිකොවිස්කිව පතලේ වැඩවලට දාලා කියලා. හොම හිතන්නේ බයිකොවිස්කිව තාත්තා පතලේ වැඩවලට දැම්මේ එයාට උදව් කරපු නිසා කියලා. හැබැයි බයිකොවිස්කි කියන්නේ තාත්තා දඬුවමක් දුන්නත් උදව්වක් කළා කියලා. මොකද පතලේ වැඩ කරද්දි කලින්ට වඩා දෙගුණයක ගෙවීමක් ලැබෙනවා. බයිකොවිස්කිට පෑසුම් වැඩවලට උදව් කරන්න බැරි නිසා හොම කියනවා එයාට පාසන් උගන්වන්න කියලා. හොම ලේසියෙන් කිසි දෙයක් අතාරින කෙනෙක් නෙමෙයි කියලා බයිකොවිස්කිට තේරෙනවා. බයිකොවිස්කිගේ කීමට අලුත් පෑසුම් කරුවන බෝල්ඩන් හොමගේ රොකට් ව්‍යාපෘතිය බලන්න එනවා. මේ වෙද්දි හොම තවත් රොකට් එකක් ගුවන්ගත කරන්න සූදානම් කරලා රෝයි රොකට් එක පත්තු කරනවා. කට්ටියම 10 ඉඳන් එකට ගණන් කරනවා. රොකට් එක උඩ ගිහින් බෝල්ඩන් ගාවින් යනවා. බෝල්ඩන් කොහොම හරි පැත්තකට පැනලා බේරෙනවා. බෝල්ඩන්ට අනතුරක් වෙන්න ගියත් එයා හරි ආඩම්බරයෙන් හොමගේ රොකට් එක ගැන කතා කරනවා. රොකට් එකේ යට කොටසේ ප්‍රශ්නයක් තියෙනවා කියලා බෝල්ඩන් කියනවා. රොකට් එකෙන් පිට වෙන රස්නෙට නොසල් එක උණු වෙනවා. නොසල් එකට මීට වඩා හොඳ යකඩ ජාතියක් පාවිච්චි කරන්න ඕනේ. අඩු කාබන් වානේ පාවිච්චි කරන්න ඕනේ. හැබැයි එක ප්‍රශ්නයකට තියෙන්නේ අඩු කාබන් වානේ මිලෙන් අධිකයි. ඉතින් රොකට් එකේ වැඩවලට සල්ලි ඕන නිසා හොම යාළුවන් එක්කතු වෙලා රේල් පාරේ තියෙන ඇන ගලවනවා. ඕඩෙල් කියන්නේ මේ රේල් පාර දැන් අතහැරලා දාපු එකක් කියලා. රේල් පාර මලකඩ කාලා තියෙන හැටියෙන් ඒක පේනවා.
ඕඩෙල් අමාරුවෙන් එක ඇණයක් ගලවනවා. එක ඇණයක් ඩොලර් 8කට විතර විකුණන්න පුළුවන්. රොකට් ව්‍යාපෘතියට ඊට වඩා සල්ලි ඕනේ. මේ නිසා කට්ටියම කරන්නේ රේල් පාරක කොටසක්ම ගලවන එක. කිලෝ 200ක් විතර බර රේල් කොටසකට ඩොලර් 65ක්වත් හම්බ වෙයි කියලා ඕඩෙල් කියනවා. ඉතින් කට්ටියම ගිමන් හරින අතරේ කෝච්චියක හෝන් හඩක් ඇහෙනවා. ඕඩෙල් කියවනේ රේල් පාර අතෑර දාපු එකක් කියලා. ඒ වුණත් ඕඩෙල් හොඳටම බය වෙනවා. කට්ටියම ආපහු රේල් කොටස තිබ්බ විදියට හයි කරන්න හැදුවත් ඒක හදිසියට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ නිසා හොමර් කියනවා කෝච්චිය නවත්තමු කියලා. කට්ටියම කෝච්චියන පැත්තට දුවලා කෝච්චිය නවත්තන්න උත්සාහ කරනවා. හැබැයි මේ රේල් පාර තවත් කොටස් ගැලවිලා තියෙනවත් පේනවා. කෝච්චිය යන්නේ වෙන පාරක. කට්ටියම බය වුණාට ඇත්තටම මේ රේල් පාර අතෑර දාපු එකක්. ඊළඟට යාළුවෝ ටික රේල් කොටස යකඩ බඩු කඩේට විකුණලා සල්ලි ගන්නවා. ඒ වගේම ඒ සල්ලි පාවිච්චි කරලා අඩු කාබන් වානේ බටයකුත් මිලට ගන්නවා. ක්වෙන්ටින් බොහොම උද්දාමයට පත් වෙලා ඉන්නේ. ක්වෙන්ටින්ගේ මුළු ඇඟේම තියෙන රොකට් තාක්ෂණය. අවුක් රොකට් එක එක පිපිරිලා අසාර්ථක වෙනවා. බෝල්ඩන් මේ හැම පාරකම හොම ඇතුළු ටීම් එකට උදව් කරනවා. සමහර රොකට් උඩ යන්නත් කලින් පුපුරලා විනාශ වෙනවා. ඉතින් තව තවත් සල්ලි ඕන වෙනවා. අඩු කාබන් වානේ බට ඕන වෙනවා. තව තවත් රේල් කොටස් ගලවන්න සිද්ධ වෙනවා. මේ අතරේ බෝල්ඩන් හොමට පාස් ගන්නත් උදව් කරනවා. සමහර රොකට් කරනම් ගහලා පුපුරලා යනවා. ක්වෙන්ටින්ටත් රොකට් එකේ ලෙඩේ හොයාගන්න බෑ. ක්වෙන්ටින් හිතන්නේ රොකට් වලට පාවිච්චි කරන ඉන්ධනවල වැරද්දක් ඇති කියලා. ඉන්ධන රොකට් එකට බර වැඩි ඇති කියලා. ක්වෙන්ටින්ගේ දැනුමත් එක්ක රොකට් එකේ එක එක වෙනස්කම් කරනවා. ඒත් රොකට් එක තාමත් උඩ යන්නත් කලින් පුපුරනවා. අහස උඩ යට මැද හැම තැනම රොකට් පුපුරනවා. කොච්චර පිපුරුවත් ටීම් එක පසුබට වෙන්නේ නැහැ. තව තවත් උත්සාහ කරනවා. තව තවත් රොකට් පුපුරලා යනවා. පිපිරෙන රොකට් වලින් ජීවිතේ බේරගන්න වෙන අවස්ථාවක් තියෙනවා. මොකද්ද රොකට් එකේ තියෙන ප්‍රශ්නය? ක්වෙන්ටින් කියන්නේ ඉන්ධනවල ප්‍රශ්නයක් ඇති කියලාමයි. ද්‍රව ඉන්ධන වර්ගයක් හොයාගන්න වෙයි කියලා තමයි ක්වෙන්ටින්ගේ අදහස වෙන්නේ. රෝයි කියනවා පෙට්‍රල් පාවිච්චි කරමු කියලා. ඒක හොඳ අදහසක්. පාසල් ළමුන් 4 දෙනෙක් රොකට් එකක් උඩ යවන්න ගිහින් මැරුණා කියලා වාර්තා පළවෙන හැටි ඕඩර් රඟපාලා පෙන්නනවා. එහෙනම් ඇල්කොහොල් ස්ථායි ඉන්ධනයක්. ඒ වගේම ඉක්මනටම වාෂ්ප වෙනවා. හැබැයි වතුර දාලා තනුක කරපු ඇල්කොහොල් හරියන්නේ නැහැ. කඩේ විකුණන මත්පැන් මේ වැඩේට හරියන්නේ නැහැ. මතකනේ රෝයිගේ කුඩප්ප ගැන හොමර් කියපු කතාව? බටහිර වර්ජීනියා වල ඉන්න හොඳම බේබද්ද කියලා. ඉතින් කට්ටියම යනවා රෝයිගේ කුඩප්ප ගාවට වතුර කලවම් නැති ඇල්කොහොල් ඉල්ලගන්න. වැඩේ සාර්ථකයි. ඇල්කොහොල් පාවිච්චි කරලා හොඳ ඉන්ධනයකුත් කට්ටියම හදාගන්නවා. දැන් හොමර්ගේ රොකට් ව්‍යාපෘතිය ඉස්කෝලේ ප්‍රචලිත වෙලා. හොමර් කියන්නේ එයාගේ අයියා ඉස්කෝලේ පුරා කතා පතුරවල කියලා. දැන් හොමර් රොකට් යවුනා බලන්න ගොඩක් අය ඇවිත් ඉන්නවා. මේ පාර රොකට් එක පිපුරුවොත් මුළු ඇමරිකාවම හිනා වෙයි කියලා රෝයි කියනවා. හොමර්ගේ රොකට් එක විද්‍යා ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්න සුදුසුද බලන්න රයිලිත් ඇවිත් ඉන්නවා. හොමර් වැඩි ඇල්මක් දක්වන ගෑනු ළමයා ඩොරතිත් ඇවිත් ඉන්නවා. දැන් රොකට් එක ගොඩක් දියුණු වෙලා. රොකට් එක පත්තු කරන්නේ දුරස්තව. හැමෝම බලාගෙන ඉන්නේ රොකට් එක උඩ යවනකම්. හොමර් කට්ටියටම ඉන්න කියලා ඩොරති ගාවට ගිහින් මොනවා හරි කියනවා. ඩොරති යාගේ යාළුවොත් එක ටිකක් පස්සට යනවා. පේනේ හැටියට හොමර්ට රොකට් එක ගැන විශ්වාසයක් නෑ වගේ. හොමර් නූලා දිනවා. ගිනි කූර වෙඩි බෙහෙත් තීරුවක ඇතිලිලා පත්තු වෙලා රොකට් එකට ඇවිලෙනවා. කට්ටියම 10 ඉඳන් එකට ගණන් කරනවා. බලන් ඉන්න අයත් ටික ටික පස්සට වෙනවා. ඊළඟට රොකට් එක වේගයෙන් අහස උඩට ඇදිලා යනවා. හැමෝටම හිතා ගන්න බෑ. රොකට් එක ගිය දුර. ඒ කියන්නේ හොමර් ඇතුළු කණ්ඩායමට විද්‍යා ප්‍රදර්ශනයට ඉදිරිපත් වෙන්න බැරි කමක් නෑ කියන එක. අද හොමර්ගේ උපන්දිනය. අම්මත් හොමර්ට ඇඳුමක් මහලා තෑගි කරනවා. මේ අතර හොමර්ට ලියුමක් ඇවිල්ලා. අම්මා කියන්නේ ආච්චි තෑග්ගක් එවල වෙන්නේ නැති කියලා. ඒ ආචාර්ය වර්නන් මොන්බ්‍රොන් අත්සන් කරපු ෆොටෝ එකක්. වර්නන් මොන්බ්‍රොන් හොමර්ට ලියුමක් එවලා. හොමර්ගේ උත්සාහය අගයලා. හැබැයි අම්මා ඇරෙන්න තාත්තා වගේම අයියා වුණත් හොමර් වෙනුවෙන් සතුටු වෙන පාටක් නැහැ. හොමර්ගේ උපන්දිනය දවසේ තාත්තා හොමර්ට හොඳටම දොස් කියනවා. කාලේ නාස්ති කරනවා කියලා. හොමර්ට තාත්තා උදව් කළේ නැති වුණත් රයිලි උදව් කරනවා. හොමර්ට වැදගත් වෙන පොත්පත් හොයලා දෙනවා. හොමර්ගේ උපන්දිනයට තෑගි කරන්නේත් එයාට වැදගත් වෙන පොතක්. ගණන් වලට අකමැති වුණත් හොමර් කියන්නේ එයා ගණන් ඉගෙන ගන්නවා කියලා. ඒ වගේම එයාට හම්බුණ හොඳම උපන්දින තෑග්ග තමයි මේ පොත කියලා. හැබැයි ඉස්කෝලේ ප්‍රින්සිපල් කියන්නේ වෙනම කතාවක්. ප්‍රින්සිපල් දකිනවා රයිලි හොමර්ට දුන්න පොත. ළමයින්ට ඉගෙන ගන්න උදව් කළාට බොරු බලාපොරොත්තු දෙන්න එපා කියලා ප්‍රින්සිපල් රයිලිට කියනවා. සාමාන්‍යයෙන් කෝල්වුඩ් වගේ නගරවලින් එළියට ගිහින් සාර්ථක වෙන මිනිස්සු ඉන්නේ බොහොම අඩු පිරිසක්. බොහොම කලාතුරකින් එක්කෙනෙට දෙන්නට ෆුට්බෝල් ශිෂ්‍යත්ව ලැබෙනවා. ඒ ඇරෙන්න අනිත් අය නගරය ඇතුළේ පතල් ඇතුළේ හිර වෙනවා. හැබැයි රයිලි කියන්නේ නිකන් ඔහෙ ඉඳගෙන මේ ළමයි අඟුරු කුඩු හුස්ම ගන්නවා බලන් ඉන්න බෑ කියලා. හොමර් ආපහු ගෙදර එනකොට පිට කෙනෙක් ඇවිත් ඉන්නවා. ජිම්ට ෆුට්බෝල් නිසා ශිෂ්‍යත්වයක් හිමි වෙලා.
පණිවිඩය දෙන්න ආපු පුද්ගලයා අහනවා හොම ෆුට්බෝල් සෙල්ලම් කරනවාද කියලා. ජිම් මේ වෙලාවෙත් හොම රොකට් යවනවා කියලා විහිළුවට ලක් කරනවා. හොම අසරණ වෙනවා, විශේෂයෙන්ම යාගේ පවුලෙන් සහයෝගයක් නැතිකොට. හොම තවත් රොකට් එකක් අත්හදා බලනවා කියලා තාත්තට කියනවා. හොම තාත්තට එන්න කියලා ආරාධනා කරනවා. ඒත් ජෝන් කියන්නේ යා කාර්යබහුලයි කියලා. අයියාගේ ෆුට්බෝල් තරඟ දවසට විතරක් ඔයාට වැඩ නැත්තේයි කියලා හොම අහනවා. ජෝන් පැහැදිලි උත්තරයක් නොදෙන්නේ හොම දන්නවා තාත්තයාව විශ්වාස කරන්නේ නැහැ කියලා. හැබැයි තාත්තාව නැති වුණාට අම්මා වගේම ගොඩක් අය රොකට් එක ගුවන් ගත කරනවා බලන්න ඇවිත්. හොම ඇතුළු ටීම් එක අති සාර්ථකව රොකට් එක ගුවන් ගත කරනවා. ක්වෙන්ටින් කියන හැටියට රොකට් එක තප්පර 12ක්වත් අහසෙ තිබ්බා. මේ අතරේ හොමව හොයාගෙන පත්‍ර වාර්තාකරුවෙකුත් එනවා. පේන හැටියට දැන් හොම ටිකක් ප්‍රසිද්ධයි. මේ නිසා හොම ඇතුළු කණ්ඩායමේ රොකට් ව්‍යාපෘතිය ගැන පත්‍රෙත් පළවෙලා. ඩොරති හොමගෙන් සමරු අත්සනක් ගන්නෙනවා. හැබැයි හොමගේ රොකට් ව්‍යාපෘතිය ප්‍රසිද්ධියට පත්වන නිසාම හොම ඇතුළු යාළුවන්ට ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කට්ටියම පොලිස් අත්තරංගුවට පත් වෙනවා. ඇත්තරම මේ ඔත්තුව දීලා තියෙන ඉස්කෝලේ ප්‍රින්සිපල් රයිලි ප්‍රින්සිපල්ට දොස් කියනවා. ප්‍රින්සිපල් ළමයි වෙනුවෙන් පෙනී ඉන්නවා වෙනුවට ළමයින්ව පොලිසියට අල්ලලා දෙන එක තමයි කරන්නේ. පහුගිය සතියේ වේල්ෂ් වල ලැව් ගින්නක් ඇති වෙලා තියෙනවා. ගස් ගොඩකට හානි වෙලා තියෙනවා. මිනිස්සුන්ට පාරයින තිබිලා රොකට් එකක් හම්බ වෙලා තියෙනවා. පත්තරේ මේ ගැන පළවෙනකම් පොලිසියට මේ ගැන හොයාගන්න බැරි වෙලා තියෙනවා. හොම ඇතුළු කණ්ඩායම බාලවයස්කාරයන් වීම නිසාම පොලිසියෙන් අවවාද කරලා අතාරිනවා. ජෝන් මේ වැඩවලට කැමති නැති නිසා හොමට තව තවත් තාත්තගෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා. තාත්තා කොහොමත් හොමව විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි. හොම බැනුම් අහලා නතර වුණාට රෝයිට කුඩප්ප හොඳටම ගහනවා. ජෝන් දන්නවා රෝයිගේ තාත්තත් පතලේ වැඩ කරපු හොඳ මිනිහෙක් කියලා. මේ නිසා ජෝන් රෝයිව බේරගන්නවා. රෝයිගේ තාත්තා ජීවිතුන් අතර හිටියා නම් මැරුම් කන්න වෙනවා කියලා ජෝන් රෝයිගේ කුඩප්පට තර්ජනය කරනවා. සිද්ධ වුණ අකරතැබ්බයත් එක්ක හොමට තවදුරටත් රොකට් හැදිලා කරන්න අවසරයක් නැහැ. ඉතින් හොම ස්නේක් රූට් වල හදපු මඩුවත් ගිනි තියලා විනාශ කරනවා. ඊට පස්සේ කට්ටියම මේ හැමදේම අමතක කරලා ටිකකට විනෝද වෙනවා. හැමෝම ඉස්සර අත්තරංගුවට පත්වන නිසා ගෑනු ළමයි දැන් ඒගොල්ලන්ට කැමති නැහැ කියලා ක්වින්ටින් කියනවා. හොමා දකිනවා මෙතන ඩොරති ඉන්නවා. හොමා ඩොරති ගාවට යනකොට එයා ගාවට ජිම් එනවා. ජිම් ඩොරතිව එක්කගෙන යනවා. හොමාට දැන් ඩොරතිත් නැහැ. හොමා ඩොරති ගැන උනන්දු වුණාට හොම ගැන උනන්දු ගෑනු ළමයෙක් ඉන්නවා. එයා වැලන්ටීන්. වැලන්ටීන් හොම ගාවට ඇවිත් එයාගේ රොකට් ව්‍යාපෘතිය ගැන ආසාවෙන් කතා කරනවා. මේ අතරේ හොමට ඇහෙනවා මිනිස්සු කතා කරන හඬක්. තාත්තා වැඩ කරපු පතල කඩාගෙන වැටිලා. ඒ වෙනකොට පතල ඇතුලේ හිටපු අය පතල ඇතුලේම හිර වෙලා. හැමෝම බලාගෙන ඉන්නේ පතල ඇතුලේ හිටපු අයව මුදා ගන්නකම්. පතල් කරුවන් කීප දෙනෙක් එළියට ආවත් එතන තාත්තා නැහැ කියලා හොම දැනගන්නවා. ඒ වගේම පතල කඩන් වැටුණු නිසා එක පුද්ගලයෙක් මැරිලා. ඒ බයිකෝවිස්කි කියලා දැනගත්තාම හොමට පුදුම දුකක් ඇති වෙනවා. මේ අතරේ ජෝන්වත් පතලෙන් එළියට ගන්නවා. ජෝන්ට තුවාල සිද්ධ වෙලා නිසා වහම ප්‍රතිකාර වලට අරගෙන යනවා. හැමෝම කියන්නේ ජෝන් නැතිනම් මිනිස්සු දුසිමක් විතර මෙලහකටත් මැරිලා කියලා. ජෝන්ට සිද්ධ වුණ අනුතුරෙන් ජෝන්ගේ එක ඇහැකට හානි වෙලා කියලා රෝහලෙන් දැනුම් දෙනවා. ඒ වගේම ඉදිරි ප්‍රතිකාර වලට ජෝන්ව පෞද්ගලික රෝහලකට මාරු කරන්න සිද්ධ වෙනවා. පතල් සමාගමෙන් ඒ වියදම් දරන්නේ නැහැ කියලා දැනුම් දෙනවා. මේ නිසා gedara වැඩිමහල හැටියට ජිම් පතලේ වැඩට යන්න තීරණය කරනවා. ඒත් ජිම්ට සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙද්දි ඉස්කෝල ගමන අතාරිනවට අම්ම කැමති නැහැ. මේ නිසා හොම පතලේ වැඩට යන්න කැමති වෙනවා. හොමට සිද්ධ වෙනවා ඉස්කෝලෙන් අයින් වෙන්න. ප්‍රින්සිපල් කියන්නේ පතලේ වැඩ කරන්න ලැබෙන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි කියලා. හොමට කවදාකවත් ගල් අඟුරු පතලට අඩියක්වත් තියන්න අදහසක් කැමැත්තක් තිබෙන්නේ නැහැ. ඒත් අද හොම පතල් රස්සාවට යන සූදානම්. පතල ඇතුළට යන්න කලින් අහස දිහා බලන හොම දකින්නේ ස්පුට්නික් චන්ද්‍රිකාව. ටික දවසකට පස්සේ ජෝන්ට ආපහු ප්‍රතිකාර ඉවර වෙලා ගෙදරෙන්න ලැබෙනවා. ඒත් ඇහැ සුව වෙනකන් ජෝන් ආපහු රස්සාවට යනවද නැද්ද කියලා තීරණයක් ගන්න බැහැ. සමාගමෙන් සේවකයන්ව අයින් කරන නිසා මිනිසු කේන්තියෙන් ඉන්නවා. ඉතින් මිනිස්සු අතින් වැඩියෙන් අනුතුරු සිද්ධ වෙනවා. ජෝන්ට සිද්ධ වුණ අනුතුර එයා දකින්නේ මේ විදිහට. ඒත් බයිකෝවිස්කිට සිද්ධ වුණ දෙයට වග කියන්න ඕනේ හොම කියලා එයාගේ අදහස. ඒත් ජෝන් කියන්නේ බයිකෝවිස්කි කැමැත්තෙන්ම පතල ඇතුලේ වැඩවලට ගියා කියලා. ආපහු කර්මාන්ත ශාලාවේ වැඩට කතා කළත් වැඩි ගෙවීමක් කරන නිසා පතලෙන් එන්න කැමති වුණේ නැහැ කියලා. හොමව බලන්න එයාගේ යාළුවෝ 3 දෙනාත් එනවා. හොමව වැලන්ටීන් මතක් කරන්නත් කියලා තියෙනවා. මිස් රයිලිත් දැන් වැඩියෙන් ළමයි ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ කියලා රෝයි කියනවා. ඒගොල්ල කියන්නේ මිස් රයිලිට වේල්ස් වල අලුත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. දැන් ජෝන්ට සුවයි. ඒ නිසා හොමට ආපහු ඉස්කෝලේ යන්න පුළුවන් වෙයි කියලා තාත්තා කියනවා. හැබැයි හොම ආපහු ඉස්කෝලේ යන්න කැමැත්තක් නැහැ. හොම තවදුරටත් පොඩි ළමයෙක් නොවන නිසා ජෝන් කැමති නැහැ හොමගේ තීරණ වලට බාධාවක් වෙන්න. මේ වෙද්දි ජෝන්ට ආපහු පතල් වැඩ පටන් ගන්න පුළුවන් වෙනවා. ජෝන් යාගේ පුතා එක්කම පතලේ වැඩ කරන්න ලැබෙන එකට සතුටු වෙනවා. හොම මිස් රයිලිව හම්බ වෙන්න යනවා.
හොමර් පතල වැඩවලට ගිය එක ගැන මිස් රයිලිගෙත් වැඩි කැමැත්තක් නැහැ. රයිලි කියන්නේ හොමර්ට විද්‍යා ප්‍රදර්ශනයට සහභාගී වෙන්න තිබ්බනම් එයා ගුරුවරියක් හැටියට ආඩම්බර වෙනවා කියලා. හොමර් ඊළඟට යනවා ක්වෙන්ටින්ව හම්බ වෙන්න. හොමර් ඇතුළු කණ්ඩායමට එල්ල වුණ චෝදනාව තමයි රොකට් එක නිසා කැලෑවේ ගින්නක් ඇති වුණා කියන එක. හොමර් ක්වෙන්ටින් එක්ක එකතු වෙලා ඇත්තටම රොකට් එක නිසා කැලෑවේ ගින්නක් ඇති වුණාද නැද්ද කියලා ඔප්පු කරන්න තීරණය කරනවා. හොමර් යවපු රොකට් අතරින් අවුට් 13 විතරයි හොයාගන්න බැරි වුණේ. එහෙනම් ඒ රොකට් එකෙන් තමයි ඔය කියන ගින්න ඇති වෙන්න ඕනේ. ඒ නිසා හොම ක්වෙන්ටින් එක රොකට් එක කොහේ වැටෙන්නේ නැතිද කියලා ගණනය කරනවා. රෑ ඇලි වෙනකම් මහන්සි වෙලා රොකට් එක උඩ ගිය තැන ඉඳන් කොතනට වැටෙන්නේ නැතිද කියලා ගණනය කරනවා. ඊළඟට පාන්දරම රොකට් එක හොයන්න යන්න එන්න කියලා හොම ක්වෙන්ටින්ට කියනවා. ඇයි එතකොට හොම පතල් වැඩවලට යන්නේ නැද්ද? මම තවදුරටත් පතලේ වැඩ කරන්නේ නැහැ කියලා හොම කියනවා. මේ නිසා හොම ක්වෙන්ටින් එක රොකට් එක වැටුණ තැන හොයන්න යන්න පිටත් වෙනවා. ගණනය කරපු සැතපුම් ප්‍රමාණයත් දිශාවත් එක්ක හොම ඇලපාරක් ගාව නවතිනවා. ඒත් රොකට් එකේ යවට හොයාගන්න නැහැ. එදා හුලං තිබ්බනම් රොකට් එක හුලඟට ගහගෙන යන්නේ නැති. හොම දකිනවා ඊට පොඩ්ඩක් එහායින් වතුර වැටිලා තියෙන රොකට් එක. ඒ කියන්නේ කැලෑවේ ගින්න ඇති උනේ මේ රොකට් එකෙන් නෙමෙයි කියන එක. කැලෑවේ ගින්නක් ඇති වුණා නම් ඒ උනේ වෙන මොකක් හරි නිසා. හොම ක්වෙන්ටින් එක්ක රොකට් එකත් අරන් ඉස්කෝලෙට එනවා. හොම ඒගොල්ල වැරදි නෑ කියලා ඔප්පු කරන්න හදන්නේ. ළමයි කලබල වෙලා ඉන්න නිසා ප්‍රින්සිපල් පන්ති කාමරයට යනවා. ප්‍රින්සිපල් මොනවා කිව්වත් රයිලි හොමර්ට රොකට් එක නිසා ගින්නක් ඇති වුණේ නැහැ කියලා ඔප්පු කරන්න අවස්ථාව දෙනවා. හොමර් කඩුලෑලි ගණන් හදලම පෙන්නනවා. ඔය කියන ගින්න ඇති වුණු කැලයට රොකට් එක වැටුනේ නැහැ කියලා. ප්‍රින්සිපල්ටත් හොමර්ගේ ගණන් පාඩම අහන් ඉන්න සිද්ධ වෙනවා. එහෙනම් කැලේ ගින්න ඇති කලේ කවුද කියලාත් පොලිසියට ඔප්පු කරන්න වෙයි කියලා ප්‍රින්සිපල් කියනවා. මේ නිසා ප්‍රින්සිපල් හොමර්වත් එක්කගෙන පොලිසියට යනවා. කැලේ ගින්නට හේතු වෙලා තියෙන රොකට් එකට සමාන උපාංගයකින්. ඒක රොකට් එකක් නෙමෙයි. වේශ් වල තියෙන ගුවන් තොටුපළකින් යවන උපාංගයක්. ගින්න ඇති වුණු කැලේ තියෙන්නේ ඒ ළඟම තමයි. ඉතින් මේ ළමයින්ගේ රොකට් ව්‍යාපෘතිය නිසා කැලේ ගින්නක් ඇති නොවුණු බව පොලිසිය පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි. විද්‍යා ප්‍රදර්ශනයට ඉදිරිපත් වෙන ප්‍රින්සිපල් අවස්ථාව සලස්සලා දෙනවා. හොමර් යාළුවන් එක්ක ගෙදරින්නම් වැඩ පටන් ගන්නවා. මේ වෙලාවේ හොමර්ට තාත්තගෙන් ආපහු බාධාවක් එල්ල වෙනවා. ඒගොල්ලෝ නිසා කැලේ ගින්න ඇති වුණේ නැහැ කිව්වත් ජෝන් කරන්න හැමෝටම ගෙදරින් යන්න කියන එක. හොමර් පතලේ වැඩවලට එන්නේ නැතුව රොකට් ව්‍යාපෘතියේ වැඩ කළා කියලා ජෝන් ඉන්නේ කනගාටුවෙන්. ජෝන් ගල්ලංගුරු පතලේ යම් ඉහළ රස්සාවක් කරන කෙනෙක්. ඉතින් ජෝන්ගේ හීනය වෙන්නේ හොමර් කවදා හරි දවසක එයාගේ තනතුර බාරගන්න එක. ජෝන් කියන හැටියට එයාට ඊට වඩා ආඩම්බරයක් නැහැ. හොමර්ට විනෝදාංශයක් හැටියට රොකට් යවන්නත් රස්සාවක් හැටියට ගල්ලංගුරු පතලේ වැඩ කරන්නත් කියලා ජෝන් කියනවා. හැබැයි හොමර් කියන්නේ එයා ආපහු කවදාකවත් පතලට අඩියවත් තියන්නේ නැහැ කියලා. ඒක මට උරුම රස්සාව නෙමෙයි. මට ඕනේ කවදාහරි අභ්‍යවකාශයට යන්න කියලා හොමර් කියනවා. මේ අනුව හොමර් නැතුළු ටීම් එක නිෂ්පාදනය කරපු රොකට් එක විද්‍යා ප්‍රදර්ශනයෙන් පළවෙනි තැන ලබා ගන්නවා. ඒ වගේම ඊළඟ පියවර හැටියට ඉන්ඩියානැපලිස් වල පැවැත්වෙන ජාතික විද්‍යා ප්‍රදර්ශනයට තරඟ කරන්නත් අවස්ථාව සැලසෙනවා. හැබැයි ඉස්කෝලේට මේ හතර දෙනාගම වියදම් දරන්න බැරි නිසා එක්කෙනෙක්ට විතරක් ඉන්ඩියානැපලිස් වලට යන්න අනුග්‍රහය ලැබෙනවා. අනිත් අය තුන්දෙනාම කැමති වෙන්නේ හොමර් තරඟයට යන එකට. මේ වෙද්දි පතල් කාර්මිකයන් වැඩ වර්ජනයක නිරත වෙනවා. මේ වතාවේ තමන්ගේ ඉල්ලීම් දිනා ගන්නකම් වැඩවලින් ඉවත් වෙන සේවකයන් කටයුතු කරනවා. ඒ නිසා මේ වතාවේ වැඩ වර්ජනය ටික කාලයක් ඇදෙයි කියලා ජෝන් කියනවා. හොමර්ට දැන් ඉන්ඩියානැපලිස් වලට යන සූදානම් වෙන්න ඕනේ. හොමර් හොයන්නේ ගෙදර තිබ්බ ලොකු සූට් කේස් එක. ජෝන්ට වැඩක් නැහැ හොමර් කොහේ ගියත්. මේ නිසා කේන්තියෙන් නැගිටලා යන ජෝන්ට එළියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. ජෝන් බේරේනේ 99. පුතාලා දෙන්නව සංසුන් කරන ජෝන් කියන්නේ ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන කමක් නැහැ කියලා. විශේෂයෙන්ම හොමර්ට. මොකද හොමර්ට ඊට වඩා වැදගත් වැඩ තියෙනවනේ කියලා ජෝන් කියනවා. ජෝන් එක අතකට එයාගේ කේන්තිය හොමර්ගේ පිටින් යවුවා කියන්න පුළුවන්. ජිම් වුණත් කියන්නේ හොමර්ට ගෙදරගෙන බලන්න ඕනේ නැහැ කියලා. හැබැයි තාත්තගේ රස්සාවේ ප්‍රශ්න වලට හොමර්ගේ ඇති සම්බන්ධයක් නැහැ. හොමර් යන්නේ වෙනම පාරක. මේ නිසා හොමර් ඉවසල ඇතිම තැන තාත්ත එක්ක රණ්ඩු වෙනවා. හොමර් තීරණය කරනවා ගෙදරින් යන්න. හොමර් ඊළඟට ඉන්ඩියානැපලිස් බලා යන්නත් පිටත් වෙනවා. මේ ප්‍රදර්ශනය අතරදී හොමර් තමන්ගේ නිෂ්පාදනය ගැන ළමයින්ව දැනුවත් කරනවා. පහුවදා විනිශ්චය මණ්ඩලය මගින් ජයග්‍රාහකයන් තෝරන්න නියමිතයි. හොමර්ගේ රොකට් එක හැමෝගේම අවධානයට යොමු වෙනවා. පහුවදා ප්‍රදර්ශන භාණ්ඩ විනිශ්චය කරන්න තියෙද්දී හොමර් දැනගන්නවා රොකට් ආකෘතිය වගේම නොසල් එක කවුරු හරි හොරකම් කරලා කියලා. ඒ විතරක් නෙමෙයි, වර්නන් වොන් බ්‍රොන්ගේ ෆොටෝ එකත්. හොමර් ප්‍රදර්ශනයට ඉදිරිපත් වුණේ දිනන්න බලාගෙන. විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා ප්‍රදර්ශනය කරන්න භාණ්ඩ නැතුව කොහොමද තරඟය දිනන්නේ? මේ නිසා හොමර් යාළුවන්ගෙන් උදව් ඉල්ලනවා. ඒත් පතලේ වැඩ වර්ජනයත් එක්ක බෝල්ඩන්ටත් වැඩ කරන්න බැරි නිසා මේ හදිසියේ උදව් කරන්න බැරි වෙයි කියලා රෝයි කියනවා. රෝයි හොමර් මුහුණ දුන්න කරදරය ගැන බෝල්ඩන්ට කියනවා.
බෝල්ඩන් ඇවිත් හොමර්ගේ අම්මට කතා කරනවා. හොමර්ට උදව් කරන්න නම් බෝල්ඩන් වැඩ පටන් ගන්න ඕනේ. වැඩපොළ ඇතුළට යන්න නම් වැඩ වර්ජනය නවතින්න ඕනේ. වැඩ වර්ජනය නවතින නම් ජෝන් සමාගමයක කතා කරලා මිනිස්සුන්ගේ ඉල්ලීම් දිනා දෙන්න ඕනේ. හැබැයි ජෝන් කෙනෙක් ටිකක් ආඩම්බර මිනිස්සෙක්. එයා කැමති නැහැ සමාගම ඉස්සරහා බැගෑපත් වෙන්න. හොමර් වතාවක් කිව්වා තාත්තා පවුලට වඩා පතලට ආදරේ කියලා. ඒ බව ඇත්ත වුණත් මේ වෙලාවේ පුතාට උදව් කරන්න කියලා හොමර්ගේ අම්මා ඉල්ලනවා. එහෙම නොවුනොත් ගෙදරින් යනවා කියලා තර්ජනය කරනවා. මර්ටල් බීච් වල රස්සාවක් හොයාගෙන යනවා කියලා තර්ජනය කරනවා. මේ නිසා ජෝන් තීරණය කරනවා සමාගමයක කතා කරලා මිනිසුන්ගේ ඉල්ලීම් දිනා දෙන්න. පතලේ වැඩ පටන් ගන්න නිසා බෝල්ඩන් හොමර්ට යවන නොසල් එකත් හදලා දෙනවා. ඒ වගේම උදේ 8 වෙද්දි බස් එකෙන් අරගන්න පුළුවන් කියලා අම්මා හොමර්ට කියනවා. අම්මා කියනවා තාත්තා උදව් නොකළා නම් මුකුත්ම කරගන්න වෙන්නේ නැහැ කියලා. මේ නිසා නියමිත වේලාවට විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා තමන්ගේ ව්‍යාපෘතිය ගැන විස්තර කරන්න හොමර්ට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ජාතික විද්‍යා ප්‍රදර්ශනයේ පළවෙනි ස්ථානය ලබා ගන්නත් හොමර්ට පුළුවන් වෙනවා. හොමර් ඇතුළු කණ්ඩායම රන් පදක්කමින් පිදුම් ලබනවා. ශාලාවේ ඉන්න හැමෝම වගේ හොමර්ට සතුට පළ කරනවා. ඒ අතරෙම හොමර්ට ශිෂ්‍යත්වයකුත් ලැබෙනවා. තව කීප දෙනෙක්ම හොමර්ට පෞද්ගලිකවම සුබ පතනවා. මේ සුබ පතපු අය අතරේ ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් ඉන්නවා කියලත් හොමර් දැනගන්නේ පස්සේ. හොමර් ආපහු තමන්ගේ නගරයට යද්දී එයාව පිළිගන්න අම්මා ඇතුළු සෑහෙන පිරිසක් එකතු වෙලා ඉන්නවා. හැබැයි හොමර් දැනගන්නවා තාත්තා මෙතන නෑ කියලා. ඒ වගේම හොමර්ගේ ටීචර් රයිලිත්. රයිලි ඉන්නේ හොස්පිටල් එකේ. හොමර් එයාට හම්බුණු රන් පදක්කම රයිලිට පෙන්නනවා. රොකට් කොල්ල ඔක්කොටම ශිෂ්‍යත්වයක් ලැබුණා කියලා හොමර් කියනවා. රයිලි හැමදාමත් හොමර්ව විශ්වාස කළා. තාත්තා හොමර්ට සුබ පතන්න ආවේ නැති වුණත් හොමර් තාත්තව හම්බු වෙන්න යනවා. මොකද තාත්තා හොමර් වෙනුවෙන් උදව්වක් කළා කියලා එයා දන්න නිසා. හොමර් තාත්තට ස්තුති කරනවා. ඒ වගේම හොමර් යාළුවන් එක්ක එකතු වෙලා හදපු අවසාන රොකට් එක හවස පහට ගුවන්ගත කරනවා කියලා බලන් ඉන්න කියලාත් ආරාධනා කරනවා. හැබැයි තාත්තා මේ වෙලාවේ කියන්නේ එයාට වැඩ තියෙන නිසා එන්න බෑ කියලා. ඒ වගේම ජෝන්ට ආරංචි වෙලා තියෙනවා හොමර්ට එයාගේ වීරයා වුණ ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් සුබ පැතුවා කියලා. වර්නන් වොන් බ්‍රොන් කියන්නේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඒත් එයා මගේ වීරයා නෙමෙයි කියලා හොමර් කියනවා. හොමර් ඇතුළු කණ්ඩායම සැලසුම් කරපු විදිහටම හවස පහට රොකට් එක යවන්න සූදානම් කරනවා. මේ වෙලාවේ රොකට් එක ගුවන්ගත කරනවා බලන්න සෑහෙන පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඩොරතිත් ඇවිල්ලා හිටියට හොමර් මේ වෙලාවේ කතා කරන්නේ වැලන්ටීන්ට. හොමර් මේ වෙලාවේ ඒගොල්ලොන්ව විශ්වාස කරපු වගේම උදව් කරපු හැමෝටම ස්තුති කරනවා. බයිකොවිස්කිවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම හැම වෙලාවෙම උදව් කරපු බෝල්ඩන්ටත්. ඒ වගේම මිස් රයිලිටත්. හොමර් දකිනවා මෙතන තාත්තත් ඇවිත් ඉන්නවා කියලා. අම්මටයි තාත්තටයි ස්තුති කරන ගමන් හොමර් රොකට් එක ගුවනට මුදා හරින අවස්ථාව ලබා දෙන්නේ තාත්තට. ජෝන් බොත්තම ඔබනවත් එක්කම රොකට් එක අහස දෙබෑ කරගෙන උඩට ඇදෙනවා. තැතපුම් ගානක් අහස උසට ඇදෙන රොකට් එක නගරේ ඉන්න මිනිස්සු පතලේ වැඩ කරන මිනිස්සු වගේම හොස්පිටල් එකේ ඉන්න මිස් රයිලිත් දකිනවා. රොකට් කොල්ල ටික සාර්ථකව අධ්‍යාපනය අවසන් කරනවා. ක්වෙන්ටින් තෙල් කර්මාන්තේ රසායනික ඉංජිනේරුවෙක් වුණා. රෝයි විශ්‍රාමික බැංකු නිලධාරියෙක්. ඕඩේල් රක්ෂණ සමාගමක හිමිකරුවෙක්. ෆ්‍රීඩා රයිලි වයස අවුරුදු 31 වසා පද්ධති ආශ්‍රිත පිළිකාවකින් මිය ගියා. ජෝන් හිකම් 1976 ගල්ලඟුරු ආසාදනයෙන් ඇතිවන නියුමෝනියා තත්ත්වයක් නිසා මිය ගියා. 1965 කෝල්වුඩ් නගරයේ තිබුණු පතල් වැහුවා. හොමර් හිකම් නාසා ඉංජිනේරුවරයෙක් හැටියට විවිධ අභ්‍යවකාශ වැඩසටහන් මෙහෙයුවා. වයස අවුරුදු 81 වන හොමර් හිකම් තවමත් ජීවතුන් අතර ඉන්නවා.